ශ්‍රීලංකා කණ්ඩායම අද සුපිරි 12 දෙනාගේ වටේ ක්‍රීඩා කරන පළමු තරගයේද ක්‍රීඩා කරනවා. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගින්. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කෙසේ හෝ ඔයා දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ගියාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධවලට ලක් වුණා. ඒ නිසා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ටම තරගාවලිය අහිමි වුණා. කෙසේ හෝ ඔන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 12 දෙනාගේ වටේට තේරුණාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන හා ක්‍රීඩකයන්ට වෙන ආබාධ ගැන කතා කර තිබුණා. එහිදී ඔහු කිව්වේ මෙහෙම කතාවක්. තවත් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක් විය හැකි බැවින් නැවත ක්‍රීඩකයන් කොළඹින් ගෙනීමට සහ ඔවුන් සූදානමින් තබා ගැනීමට කලමනාකාරීත්වය විසින් විකල්ප සොයමින් ඉන්නවා. අපි ක්‍රීඩා කරන තත්ත්වයන් සහ විවිධ ක්‍රීඩාංගණවල තනතිරු මෙන්ම අපගේ ක්‍රීඩකයන්ගේ දස්කම් අනුව අපගේ උපාය මාර්ග වෙනස් කිරීමට සිදු වෙනවා. අපි මුලින්ම බලන්නේ මේ කාණ්ඩයේ තරඟ තුනක් දිනන්න. තරඟ හතරක් දිනුවොත් අපිට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. क्रिकेट ගැන අලුත්තරතුරු බලා ගන්න क्रिकेट පිස්සා අපිව subscribe කරන්න क्रिकेट ගැන අලුත්තරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න क्रिकेट පිස්සා එනවා ඉක්මනින්